අපි ආරාධනය කරනවා චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වමින් මේ සුභ කර්තව්‍ය ආරම්භ කරන්නට. අපි දන්නවා මේ පුරාතනයේ සිට යක්ෂ නාග දේව ගන්ධප්ප යන සිව්හෙළයන් සිව්හෙළ වෙදවරුන් ඒත් එක්කම අපේ භෞමික අඛණ්ඩතාවය අපේ දේශයේ වෙනුවෙන් දිවිපිදු ආදරණීය වීරෝදර රණබිරුවන් සහ මේ මහා වෙදකම ආරක්ෂා කරගන්නට දිවා රාත්‍රී වෙහෙසමින් බොහොම දුක් මහන්සියෙන් ඒ ආරක්ෂා කරගෙන අපෙන් සමුගත්ත අපෙන් වියවුණු ඒ හෙළ වෙද පරම්පරාව ඒත් එක්කම අපේ රණබිරුවන් සියලු දෙනා අගය කරමින් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් අපි බොහෝම ගෞරවයෙන් ආරාධනය කරනවා එකතු වන්නට. අපේ ගෞරවය අපේ ස්තුතිය ඔබට. දැන් තිබෙන්නේ පංචශීලයේ පිටවල ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරලා මේ වැඩසටහන සාර්ථකව ඉස්සරහට ගෙන යන්නට. බුද්ධං පරමං ගච්ඡාමි ධම්මං පරමං ගච්ඡාමි සංඝං පරමං ගච්ඡාමි විදකමට ගෞරවයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගෞරව කටයුතු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ආගේ සිද්ධ වීම ආශිර්වාදයක් වෙනවා. ඒ කාලයේ හිටපු ජනාධිපතිතුමන්ලාගෙන් ඉල්ලීමක් කළා සමස්ත ලංකාවේම පාරම්පරික වෛද්‍යතුමන්ලා අති විශාල සංඛ්‍යාතයක් ඉන්නවා කියලා. වසර ගණනාවක් තිස්සේ නම් අපි අති විශාල මහන්සියක් කඩදාසිවල ලියලා ඉස්සරහට ඉල්ව කොමාරි ජනතාවක පිළිගැනීමකට ගෞරවයකට මේ වගකීමක් එතෝ මේ නිදකම කරගෙන යන්නට රජයෙන් අවස්ථාවක් දෙන්න කියලා. නමුත් කිසිම ඇමති කෙනෙක් විෂය භාර ඇමතිවරු ජනාධිපතිවරු කිසිම කෙනෙක් පෑන පාවිච්චි කළේ නැහැ. කල්යාණී ශ්‍රී ස්වාමීන් වහන්සේ සංඝ සභාවේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක නවගත්තිගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති එවැගේම නවගත්තිගම හෙළවෙද රාවණා විශ්වවිද්‍යාලයේ උපාධ්‍යාය ලෙස අභිනවෙන් කටයුතු කරන අවසරයි නම කියන්නට හබරව විජිතානන්ද අභිධාන පේනායක ස්වාමීපාදයන් වහන්සේ වර ප්‍රමුඛ මේ අවස්ථාවට වැඩම කර වැඩවදාළ සදාදරණීය වන්දනීය පූජනීය ගරු කටයුතු අපේ නායක ස්වාමීපාදයන් වහන්සේලා ඇතුළු කොට මහාචාර්යතුමනි කතිකාචාර්යවරුනි සියලුම මාධ්‍ය ආවරණය කරු ලබන මාධ්‍ය නෝනාවරණ මහත්වරුනි හෙළයන්ට පණ දෙන
හෙළ වැදකම ආරක්ෂා කරන නියම ශ්‍රී ලාංකිකව හැටියට දරණිතලයේ තුල මේ මිහිගත පාතබන අතීත අනාගත වර්තමාන යන තයි කාලීනව සුවහසත් දනං මිල මුදලට සීමා නොවේ සුවහසත් දනංගේ ජීවිත ආරක්ෂා කරන්නට දිවිහිමියෙන් කටයුතු කරන මගේ ආදරණීය වෙදරාළලාගිනොත් වෙදහාමිනේලාගිනොත් එදා අපට පණ දුන්නේ ටිබෙට් රටේ උපන්නත් ශ්‍රී ලාංකික අභිමානයේ අපේ සංස්කෘතිය අපේ සදාචාරය ගොනු කරගත් ටිබෙට් ජාතිගේ ස්මහින්ද හාමුදුරුවෝ ජාතික ආලය යුක්තව හෙළේනි නැගිටියව් කියන පන්නරේ අපිට දීලයි උන්වහන්සේ දා කටයුතු කරේ. අවස්ථාවට සහභාගී වීම සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අතුල වෛද්‍යතුමන්ට දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පොදුවේ වෛද්‍ය මානව විද්‍යාව ඒ වගේම වෛද්‍ය සමාජ විද්‍යාව පිළිබඳව පර්යේෂණය කරන ඒ වගේම ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ගවේෂණවල යෙදී සිටින පූජ්‍යලෙක් වශයෙන් ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම සම්බන්ධයෙන් මා මෙතෙක් ලබාගෙන තිබෙන ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් සමාජ විද්‍යා දෘෂ්ටි කෝණේ ඒ වගේම සමාජ විද්‍යා දෘෂ්ටි කෝණේ පළවෙනි ආචාර්ය උපාධිය ලබා ගත්තේ මම. සමහර තැන්වලින් මට මේ පුස්තකාලයටවත් ඇතුල් වෙන්න දුන්නේ නැහැ. එවැනි තත්ත්වයක්. සමහර දේශීය වෛද්‍යවරු හිටියා මේ මීටර 100ක් මම තනි කළා තමයි පුස්තකාලෙ පේන්නේ. ඒ වගේ අවස්ථාවක් තිබුණා. මහා බ්‍රිතාන්‍යයේ ජාතික ලේකන රක්ෂක දෙපාර්තමේන්තුව. ඒක තියෙන කිව් ගාඩන් වල. ලන්ඩන් වල ඉඳලා හතම්ම 30ක් විතර දුරින්. ඒතර මම ඒ තොරතුරු හොයනකොට මම පුදුම වුණා ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඇතිවි තිබෙන තත්ත්වය පිළිබඳව. ලෝකෙට ලංකාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධාන දැනුම් පද්ධති දෙකක් තියෙනවා. මේ අපේ රට සංවර්ධනය කරන්න මේ කාර්මීකරණය කරන ආර්ථික රටාවක් අවශ්‍ය නැහැ. ඒක පද්ධති දෙකක් ඇති. මොකද මේ පද්ධති දෙක බුදු සමය සහ දේශීය වෛද්‍ය විද්‍යාව මේ දැනුම් පද්ධති දෙක තමයි ලංකාවට ආවේණික උඩු දැනුම් පද්ධති දෙක.
ඔබ අද මේ උත්සව සභාවට ඇවිල්ලා ඉඳගෙන ඉඳලා ඔබ මේ විදිහට සම්මානයෙන් පිදුම් ලැබලා ඔබ සහතික පත්‍රයේ අරගෙන මේ ස්ථානයෙන් පිට වුණාට මහලතු කාර්යභාරයක් මේ මාස කිහිපයක් සිට මහලේකම්තුමා ඇතුළු වූ සියලු දෙනාම වෙහෙස ගත්ත බව උදාකාරව පෙනෙන්න තියෙනවා මේ මොහොතේදී කර්මකාණ ඒකදාශයේ කොටගෙන අවශ්‍ය දේවල් සම්පාදනය කරගෙන මේ විදිහට මේ ආකාරයෙන් එයවත් අගයන්ට අපි කටයුතු සිද්ධ කරන ලැබුවා පාරිසරික සංවර්ධනය උදෙසා පරිසරයට හදවතක් මඳු වෘක්ෂ ලතාවන් පරිසරයට එක් කරන්නට එකතු කරමින් මේ වන විට සමාජික සංඛ්‍යාව 191,616ක් වෙනවාද මේ වන විට සමාජික සංඛ්‍යාව එකතු කරපෝ වෘක්ෂලතා පැල සංඛ්‍යාව මිලියන 5කට අධික ප්‍රමාණයක් මේ වන විට හෙළ ඔසෝ මේ පරිසරයට එකතු කරලා ආහාර වන වේලාවකදී ශ්‍රී ලංකා හෙළ විදුලි ක්ෂේත්‍රයේ නගා සිටුවීමට හා හෙළ විදකම පිළිබඳව මේ හෙළ දිවයින තුළ රූපවාහිනී මාධ්‍යයෙන් සිරු පුරයන්කට හෙළ විදකමේ අනවිකවණීය වූ ඉතිහාසය හා විවිධ වූ වැඩසටහන් තුළින් හෙළ විදකම රැකදීමට හා ප්‍රචලිත කිරීමට තම රන් හා වටිනා කාලය ශ්‍රමය ධනය හා මිල කර නොහැකි සේවය අගයන වස් මෙම අනවිකවණීය හෙළ අභිමානී මාධ්‍ය සම්මානය හරිත ටීවී රූපවාහිනී නාලිකාවට ගෞරවයෙන් යුතුව පිරිනමන්නේ